අයිබෝන් ජීවිත ඉඩක් දෙන්න අපි අදත් සූදානම්. අද අපි කතා කරන්න හිතුවා ඔබේ පුංචි බිලිඳිය පිළිබඳව, බිලිඳා පිළිබඳව. මොකද කුඩා දරුවෙක් සාමාන්‍යයෙන් කන්න බොන්න පටන් ගත්තට පස්සේ, මව්කිරි වලින් පස්සේ මාස 6ක මව්කිරි අපි දුන්නට පස්සේ මේ දරුවා පුංචි කෑම වලට හුරු වෙනවා. ඉස්සෙල්ලාම දියර චුට්ටක් ආහාර වලට පුරුදු කරලා, ඊට පස්සේ ඝන ආහාර පුරුදු කරලා, මේ විදිහට සාමාන්‍ය දරුවෙක් කන්න බොන්න අපි ඉතින් පුරුදු පුහුණු කරනවා ඒ වයසත් එක්ක. හැබැයි මේ දරුවෝ කන් නැති එක හරිම කරදරයක් වෙනවා. මේ අම්මලට තමයි වැඩිපුරම මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අම්මලා කියනවා පුදුම අමාරුවක් තියෙන්නේ දරුවට කවා ගන්න. ගෙදර වටේම යනවා, සමහරලාට වතුර ටැප් පරිනවා, එක එක තැන්වල නටනවා, සින්දු කියනවා, බහි ඔයෙක් දේවල් කරනවා. අම්මලා සමහරට සෑහෙන වදයක් විඳිනවා කවන්න ගියාම. ඉතින් මේ දරුවට හරියට කවන්න අපි උගන්වන්නේ කොහොමද? දරුවා කවන්න කැමති, දරුවට කෑම රුචිකත්වයක් ඇති වෙන විදිහට අපි කොයි ආකාරයටද කටයුතු කරන්නට ඕනේ? අද ජීවිත දඩක් වැඩසටහනින් අපි 얘ගෙන කතා කරන්න හිතුවා. වෛද්‍ය ලක්මිනි ද සිල්වා අපේ වෛද්‍යතුමියට අපි ආරාධනා කළා අද දවසේදී 얘ගෙන කතා කරන්න. ආයිබෝන්. මේ පුංචි දරුවෙක්ගේ ප්‍රශ්න මේවා අපේ අම්මලාට හරිම කරදරයක්. ඉතින් අපි මේවා විසඳගන්නේ කොහොමද? පළවෙනිම දේ තමයි කෑම කවන්න බෑයි කියන එක. ඊට පස්සේ අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා කියන්නේ මේ අනේ ડોක්ටර් විටමින් එකක් ලියලා දෙන්න කියනවා. ඔව්. දරුවෙක් කෑම කන්නේ නැහැ කියන එක ඇත්තටම මං හිතන්නේ පටන් ගන්න තැන තමයි අර අම්මා හිතන තරමට බබා කන්නේ නැහැ පළවෙනිම හේතුව. ඇත්තටම බබෙකුගේ ශක්තිය අවශ්‍යතාවය, දවසකට අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවය මාස 6 ඉඳන් අවුරුදු 5ක් විතර වෙනකන් එකම සමානයි. දැන් මාස 6දී යා කිරිත් එක්ක අර උකු තත්ත්වයට අපි හදාගත්ත ආහාර වලින් ලබා ගන්න ශක්ති ප්‍රමාණයමයි යාට අවුරුදු 7-5දී තෝනේ යා බත් කාලා ඒ ටික ගන්නෙ. එතකොට අපි අර හිතන්නේ බබා ලොකු වෙන වැඩිපුර කන්න ඕන කියලානේ. අර ඒ විදිහට නොකෑම නිසා වෙච්ච බලාපොරොත්තු සුන්වීම පළවෙනියටම තියෙනවා අම්මලාට. බබාට අවශ්‍ය තරම් බබා කෑවත් අම්මගේ හිතටමදී කෑවේ නෑ නේද කියලා. අනිත් එහෙම ශක්තිය අවශ්‍යතාවය සමානව තියෙන්නේ මොකද පුංචි කාලේ බබා ඉක්මනට වැඩෙනවා. බර වැඩි වෙනවා පළවෙනි මාස 3 කිලෝ එකක් විතර මාසෙකට. ඊට පස්සේ ග්‍රෑම් 500 ගන්න. හැබැයි ලොකු බබාල ඒ වගේ වැඩෙන්නේ නැහනේ. මාසෙන් මාසෙට මේ ග්‍රෑම් 500 වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාලගේ ශක්තිය අවශ්‍යතාවය එන්න අඩු එක සමානව තමයි අවුරුදු 5ක් වෙනකන් තියෙන්නේ. අනිත් එක තමයි කන්න එක අඩු වෙන්න බබාලගේ වයස වැඩි වෙනවත් එක්ක එයාලා තෝරනවානේ. එතකොට අර ගෙදර නිතරම බිස්කට් වගේ අර අනම්මනම් ಜಾති තියෙනවා නම් ගෙනල්ලා තියෙනවා නම් එයා කැමති දේ එයා කනවා. ඉතින් අවශ්‍ය ශක්තිය එයාට බිස්කට් එකෙන් හම්බුනාට පස්සේ එයා කන්නේ. ඒ කියන්නේ අනම්මනම් කන්න පටන් ගන්න එක සාමාන්‍යයෙන් අවුරුදු 3-4-5 වෙනකොට බබාලට අනම්මනම් දේවල් ලැබෙනකොට එයාලා අර බත් ටිකේකින් අඩු කරනවා. අනිත් තවත් හේතුවක් තමයි අවුරුදු 2 වෙනකොට සාමාන්‍යයෙන් කිරි මව් කිරි දෙන එක නවත්තන්න කියලා තමයි ඇඩ්වයිස් එක. එතකොට අවුරුදු 2න් පස්සේ බබාට මව් කිරි වලින් ලොකු පෝෂණය ලැබෙන්න. නමුත් අපි දන්නවා ගොඩාක් බබාලා ඉන්නවා, ගොඩාක් අම්මලා ඉන්නවා මව් කිරි දීම නවත්ත ගන්න බැරුව අවුරුදු 2න් පස්සේ. එතකොට දවල් දවස් 30 කිරි බොනවා නම් එතකොට එයාට කිරි වලට බඩ පිරිලා, නමුත් එයාට අවශ්‍ය ශක්තිය එකෙන් ලැබෙන්නේ නැහැ. එයා බඩ පිරිච්ච නිසා කන්නේත් නැහැ. ඒ කියන්නේ මව් කිරි නවත්ත ගන්න බැරි වීම. ඊට අමතරව හොඳයි, ඔය ඇවිල්ලා සාමාන්‍ය කාරණානේ. හැබැයි දැන් ඕක දෙමව්පියෝ ඕක අවබෝධ කරගෙන නොගත්තාම මෙතන දරුවා සහ මව අතර පොඩි ගැටුමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අම්මට දැන් මේක කවන්න ගිහිල්ලා රණ්ඩු කරගන්නේම මේව එපා වෙනවා ඊට පස්සේ. හැබැයි අපිට මේ දරුවෙක්ගේ මනස හඳුනාගෙන අපිට මේ තත්වයට කොහොමද මේ මූණ දෙන්න ඕනේ? ඒ තමයි පළවෙනිම දේ. බබාලා කොහොමද දවස එක විදිහට හැමදාම කන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න සමහර දවස් බලාපොරොත්තු වෙන්න බෑ. සමහර දවස් තියෙනවා යාලා කනවා. දැන් අම්ම කෙනෙක් මේක දන්නවා. ඒ කියන්නේ සමහර දවස් තියෙන බබා කනවා. සමහර දවස් තියෙනවා නෑ. සාමාන්‍ය සතියක් ඇතුළත එයා එක ප්‍රමාණයක් කනවා. නමුත් සමහර දවසක අඩු කරලා සමහර දවසක වැඩි කරලා. එතකොට අම්මලා මේකට ගොඩාක් කලබල වෙන්න අවශ්‍ය නෑ. දැන් නොකාපු දවසට අම්මා වැඩිපුර කලබල වෙනවානේ. අම්මා කතන්දර කියා දෙනවා, ආච්චිට කතා කරනවා, සින්දු දාලා දෙනවා, කුරුල්ල පෙන්නනවා, ටැප් එක අරිනවා, ඔක්කොම සෙල්ලම් දාන්න දෙනවා. අම්මගේ අවධානය සම්පූර්ණයෙන්ම බබාට ලැබෙනවා. මේ කන්න පුතේ කන්න කවන්න. එතකොට බබා ඒකෙන් වැරදි දෙයක් ඉගෙන ගන්නවා. මම නොකා ඉන්න දවසට අම්මා වැඩිපුර මට බලනවා. ඒ කියන්නේ අම්මගේ අවධානය තමයි බබාට වදාම වැදගත්. එතකොට සමහර බබාලා ඒකෙන් ටික ටික ඉගෙන ගන්නවා. මේ මෙහෙම නොකා ඔයක් ගෑවොත් අර එළියට දානවා වගේ, අප්පිරියා කරොත් හරි, බත් එක එපා කිව්වොත් අම්මා මගේ පස්සෙන් ඇවිල්ලා ආච්චිත් ඇවිල්ලා ඔක්කොමල්ල උදව් කරන සෙල්ලම් කරනවා.
මේ රංගපෑම දිගින් දිගට කරන්න ඕනේ කියන වැරදි වැටහීම බබාට ලැබෙන්න පුළුවන්. ඒ නිසා අර අම්මගේ අවධානය කන වේලාවට දෙන්න ඕනේ. කන දවසටත් හොඳට කෑව කියන්න. එතකොට රහසින්නේ අපේ අම්මලා කියන්නේ. අතනම් හොඳට කෑව කියනවා. එහෙම නැතුව බබා කාපු දවසට හොඳට අගය කරන්න ඕනේ, අප්පුඩි ගහන්න ඕනේ, තාත්තා ගෙදරම මේක කියන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මම කෑවම තරු ලකුණක් දෙන්න ඕනේ. මම කෑවමත් අම්මා බලන්න. දැන් අඩු වයස, දැන් අවුරුදු 3 4 වගේ බබාලට අප්පුඩි ගහලා ඔළුව අත ගාලා තාත්තට කියලා එහෙම කරාම ඒගොල්ලෝ ඒකට මේ වෙනවා. අවුරුදු 5 10 වගේ වයස ළමෙට තරු සටහනක් අපිට තියන්න පුළුවන්. බත් එක දුන්නාම කාපු දවසට තරු ලකුණක් තියෙනවා. ඉතින් තරු පහක් හයක් එකතු වුණාම මේ තෑග්ගක් පොඩි තෑග්ගක් අරන් දෙන්න පුළුවන්, පැන්සලක් මකනයක් වගේ දෙයක්. ඒ වගේ අගේ කිරීමක් තියෙන්න ඕනේ කෑවහම. නොකෑවහම ඒක නොසලකා හැරීමකුත් තියෙන්න ඕනේ. මම කෑවේ නැහැ කියලා කවුරුත් වැඩියම බලන්නේ නැහැ. එතකොට එයා ඒ හැසිරීම වැඩි කරගන්නේ නැහැ. හොඳයි, මම දැකලා තියෙන තව දෙයක් තමයි මේ අපේ දරුවෝ හරි කැමතිනේ කඩ කෑම කන්න. දැන් ගෙදර කෑමට වඩා හැබැයි අපි ගෙදර කෑම ගැන බැලුවොත් එමෙ හැමදාම හුඟක් වෙලාවට අපේ අම්මලාට එහෙම මේ විවේකෙම අදි කියලා, එහෙම නැත්නම් අපිත් ඉතින් වලට යනවනේ කියලා අර එකම දේවල් දෙන්න පුරුදු වෙනවා. මේ දරුවන්ට විවිධත්වයේ ආහාරවල විවිධත්වය ඇති කිරීම ගැන අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් ජීවිත ඉඩක් දෙන්න සූදානම්. අපි කතා කරමින් සිටියේ මේ අපේ පුංචි දරුවා කන්න ඇති එක ගැන. ඉතින් කොහොමද අපි දරුවවට හොඳ පෝෂණීය ආහාර වේලක් බොහොම රුචිකත්වයෙන් යුතු මේක බලෙන් බලහත්කාරයෙන් සමහරලාට බත් කුලිය හදලා මේක දරුවගේ කට ඇතුළට ඔබනවා, සමහරලාට අම්මලා සැර කරනවා, කෑ ගහනවා, අම්මලා අඬනවා සමහරලාට එහෙම. ඉතින් එහෙම නොකර මේ දරුවාට මේක කැමැත්තක් ඇති වෙන විදිහට, මොකද ආහාරයක් තමයි කැමැත්තෙන් ගන්න ඕනේ. ඒතර තමයි ඇඟට අල්ලන්නේ. නැත්තම් ඉතින් අපි අර සතුන්ටත් අපි සමහරට කෑම දෙනවනේ. දැන් එහෙම දෙනවා වගේ මේක කොහොමාරි ගත්තොත් බත් පිඟානක්ේ බත් පිඟානම ළමයට කවන්න ඕනේ කියලා ඒ මාකල්පකින් අපේ දෙමෝපියෝ කටයුතු කරනවා. ඉතින් මේ පිළිබඳව අපි කතා කරමින් සිටියේ වෛද්‍ය ලක්මින් සිල්වා මහත්මියත් සමගින්. මේ විවිධත්වයේ ආහාරවල අපි ඇති කිරීම ගැන කොහොමද අපි සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව්, ඒක ඉතාම වැදගත් කාරණයක්. බබාට විශේෂයෙන්ම අවුරුදු 5 වුණාට පස්සේ බබාට නිවසේ ආහාර තමයි දෙන්න ඕනේ. කියන්නේ අනිත් අය ලොකු අය කන ඒවාමයි දෙන්න ඕනේ. යාට විශේෂයෙන් කෑම සකස් කරන්න අවශ්‍ය නැහැ. දැන් සමහර අම්මලා අවුරුද්ද වෙනකොට මේක පුරුදු කරගන්න බැරි වීම නිසා අර මේ බ්ලෙන්ඩ් කරලා මේ චප්ප කරලා ගන්න බත් උය හැමදේම එකතු කරලා ඒ විදිහ දිගටම පාත්තා ගන්නවා. සමහරලාට ඉතාම නුසුදුසු විදිහට අවුරුදු 2 වෙනකම්ම ඒක බබාට අප්පිරියයි. සමහර අය ඉන්න මම දැකලා තියෙන මේ ලොකු කාලේ වෙනකොටත් මේ මාළු මාස් එහෙම ඔක්කොම හොදලා දෙන්නේ මිරිස් ගෑවේ කියලා. එහෙම ඒ වගේ දේවල් කරන්නේ බබා වැඩි. දැන් අවුරුද්දෙන් පස්සේ බබාට වැඩි ගෙදර අනිත් අය කන දේවල් කන්න පුරුදු කරන්න කියලා තමයි මුල්ම කාලේ මාළු හොදලා දුන්නේ. මිරිස් අයින් කරාට කමන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 2 2ක්ම ආරනකොට ළමයි සාමාන්‍ය කෑම කන්න පුරුදු වෙනවා. ඒක එයාලට කියලා දුන්නම සාමාන්‍යයෙන් තේරුම් ගන්නවා. අර අම්මලා තමයි හිතාගෙන ඉන්නේ බබාට බෑයි කියන්නේ. තමාගේ දරුවා ගැන පොඩි විශ්වාසයක් තියෙන්න ඕන. අර බ්ලෙන්ඩ් කරන එක පළවෙනිට වැරදි. අවුරුද්ද පවුනාට පස්සේ දරුවට අප්‍රසන්නයි ඒක. ඒක නිසා අපිට හොඳින් හපලා කන්න පුළුවන්. දත් නැති වුණත් අවුරුද්දක දරුවෙක්ට හපලා කන්න පුළුවන්. එයා මේ විදුරු මස් වලින් එයාට කෑම අඹර ගන්න පුළුවන්. ඒක පළවෙනි එක. අනිත් එකම જાති කොහොමත් අපිට උනත් හැමදාම කනකොට එපා වෙනවා. ඒක නිසා දැන් අපි හිතමු සමහර වෙලාවට අම්මට හිතෙනවා බබා පරිප්පුත් එක්ක කන්න කැමතියි කියලා. ඉතින් ගෙදර අනිත් අයට ඒ උයනේ වුයලා බබාට පරිප්පුයි බතුයි දෙනවා හැමදාම. ඉතින් එහෙම හරියන්නේ නැහැ. බබාට විශේෂයෙන්ම මුල ඉඳන්ම කවන්න පුරුදු කරනකොට කෑම මේසේ තියෙන දේවල් අඳුන්වලා දෙන්න ඕනේ. බබත් එක්ක පුළුවන් තරම් කෑම ගැන කතා කරන්න ඕන. හැම જાතියෙම දැන් මේ එක දවසක් බබා මැල්ලුම් කෑවේ නැහැ කියලා එයා මැල්ලුම් කන්නේ නැහැ කියන පූර්ණ නිගමනයකට වෙන්න හොඳ නැහැ. ඊළඟ දවසෙත් මැල්ලුම් දීලා බලන්න ඕනේ කොයි වෙලේ හරි ආකයි. අර වැඩේ තියෙන්නේ අපේ අම්මලා ඒ වගේ එක දවසක් හරි දෙකක් හරි ප්‍රතික්ෂේප කරාට පස්සේ ගෙදරට එන අයටත් කියනවා මෙයා මැල්ලුම් කන්නේ නැහැ කියලා. ඒක ඒ දරුවාට ලේබලයක් කලවනවා. එයා එහෙමයි. ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. එයාට හැමදාම මේ අවස්ථාව දෙන්න ඕනේ විවිධ ආහාර ගන්න කොයි දේ වුණත්. අනිත් එක තමයි කන්නේ නැහැ කියලා අපි හිතමු. දැන් අද දවල්ට වට්ටක්කයි බතුයි විතරයි තිබුණා කියලා තව මොනවා හරි ඒ ටික මෙයා කෑවේ නැහැ කියලා පොඩ්ඩක් ඉන්න කියලා ඒක විසිකලා තව එකක් හදනවා. නූඩල්ස් හදනවා. නෑ නූඩල්ස් කෑවේ නැහැ කියලා තවත් එකක් හදනවා. ඒ විදිහට මේ එහෙම කරදර වෙන්නත් අවශ්‍ය නැහැ. සමහර විට දරුවට ඇත්තටම බඩගින්නේ නැතුව ඇති. දැන් අර වගේ දේවල් කරනකොට අම්මගේ වෙලාවත් ඇත්තටම නාස්ති වෙනවා.
ඒක බබාට වැරදි ආදර්ශයක්. ඉතින් ඒකෙන් තමයි ළමයි අර කෑම තෝරන්න පුරුදු අපි පුරුදු කරනවා. ආ ඔයාට ආස දේ විතරක්ම එහෙම මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. තියෙන දේ බබාට පුරුදු කරන් කන්න දෙන්න. සහ අපිට අර අපි උයන ක්‍රමවේදිනුත් පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් නේද? සමහරට එක ක්‍රමයකට දරුවා කැමති නැතුනට ඒ වර්ගෙම වෙන ක්‍රමයකට අපිට හදලා බලන්නත් පුළුවන්කමක් තියෙනවා. ඔව් වේලෙන් වේලට අපිට try කරන්න පුළුවන් වෙනස් ක්‍රම. නමුත් මම අර කිව්වේ එක වේලක් සඳහා එකේ මේක කෑවෙ නැහැ විසික් කරා එහෙම එහෙම එක එක කියලා අපිට නිගමනයකට එන්න බෑ. ඒක ಜಾති වෙනස් කර කර හදන්න ඕනේ. නමුත් අම්මා උයනකොට එයා අලුත් අලුත් ක්‍රම වලට පුරුදු වෙනවා නේද ළමයි දෙතුන් දෙනෙක් ඉන්නකොට. එතකොට එයාටත් අලුත් අත්දැකීමක්. ඒක ගෙදර අයටත් කැමතියි. කවුරුත් කැම මේසෙදි සතුට වෙන තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. බබාලත් කැමති වෙයි. විවිධ ආහාර වර්ග තියෙනවනේ. මේ පෝෂණ අනිතික පෝෂණ සංගටක ගැන මේ සැලකිලිමත් වෙන්න. පරිප්පු කනවා කියලා හැමදාම පරිප්පු දීලා හරියන්නේ නැහැ. අපි දැන් සාමාන්‍ය මවක් වෙන මම ඇත්තටම මවක් වෙන එක ගොඩක් අමාරු වැඩක්. ගොඩක් ලොකු දැනුමක් තියෙන්න ඕන. පෝෂණ සංගටක පහ ගැන මූලික එක ගැන මූලික අවබෝධයක් හරි තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. දැනුවත් භාවයක් නැතිනම් මිඩ්වයිෆ් මිස්කෙන් අහලා දැනගන්න පුළුවන් කියන්නේ ප්‍රෝටීන් පිෂ්ඨය ඒ වගේ සංගටක මේදය විටමින් ඛනිජ ලවණ කියලා සංගටක පහක් තියෙනවා. මේ පහම බැලන්ස් වෙන්න කෑම හදන්න ඕනේ කියන එකත් කෑම විවිධත්වය තියෙන්න ඕනේ කියන එකත් පොළට ගිහින් තෝරන තැන ඉඳලම මේ විවිධත්වය තියාගන්න ඕනේ. හොඳයි. දැන් මේ පණු පෙති විටමින් මේ දේවල් ගැනත් අපි කතා කරනවා. මේ පණුව මාරුවට දෙන බෙහෙත් ගැන දැන් එච්චරම දෙමව්පියෝ හිතන්නේ ඕනේ නැහැ. දැන් ඒ ඉස්සර පණුව මාරුවට බෙහෙත් ගතට දැන් ගන්න නැහැ නේ. එහෙම මතයක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඇත්තටම අපිට දැන් ඒක නාගරික සහ ග්‍රාමීය පළාත්වල තමයි වෙනස් වෙන්නේ. නාගරික ප්‍රදේශවල සාමාන්‍යයෙන් පණුව අමාරු ඇත්තටම ඇති වෙනවා අඩුයි. ඒ මොකද ඒ පණුව බෝ වෙන්නේ අර සේවන සහිත පස් වගේ තැන්වල. දැන් පස් හොයන්න නැහැනේ මේ ටවුන් එකේ. ඒක නිසා ටවුන් වල ළමයින්ට හැදෙන අඩු ඉස්සර වාගේ ඉස්සර බබාලට ටිකක් අවුරුද්දක් දෙකක් යනකොට ටොයිලට් යනකොට පණුව වැටෙනවා මොන තරම් අම්මලා දැකලා තියෙනවා. නමුත් දැන් බබාලගේ එහෙම ප්‍රශ්න අඩුයි. නමුත් ග්‍රාමීය පළාත් ටික ගමට යනකොට ඒ ප්‍රශ්න තාම තියෙනවා. එතකොට ගම්වල ළමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් හෝ මාස 6කට සැරයක් පණු බෙහෙත් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගේ අනුමැතිය පරිදි ලබා ගන්න එක හොඳයි. ටවුන් වල ළමයිනොත් සුදුසු පරිදි දැන් අර අනිවාර්යයෙන්ම ගන්නම කියලා එකක් නැහැ. ගොඩාක් වෙලාවට නාගරික නගරබද ළමයින්ගේ අතර මේ ලෙඩේ දකින්න තියෙන අඩුයි. ඒක වෛද්‍යවරයාගේ උපදෙස් අනුව සුදුසු පරිදි ලබා ගන්න අවශ්‍යයි. නමුත් බබා කන්නේ නැහැ කියලා පණු බෙහෙත් ඉල්ලන එක සාමාන්‍ය සමහර අම්මලා මාස 3න් 3ට දෙනවා. ඉතින් ඒකත් බෙහෙතක්. ඒකෙත් අතුරු ආබාධ තියෙන්න පුළුවන්. මේ කන දෙයක් නෙමෙයිනේ. මාස 3න් 3ට ගෙනල්ලා ළමයා කන්නේ කන්නේති කන්නේති සැරේට ඇවිල්ලා පණු බෙහෙත් ඉල්ලන අම්මලා තියෙනවා. ඒක කරන්නේ නැතුව අනිත් එක පණු රෝග වළක්වා ගන්න පිරිසිදුකම තමයි වඩාම වැදගත්. මේ එළියට යනකොට සෙරප්පු දාන එක, සබන් දාලා අත හොදන එක සහ වැසිකිලි භාවිතය. වැසිකිලි භාවිතයෙන් පස්සෙ සබන් දාලා අත හොදන එක. ඒ වගේ දේවල් වලින් වළක්ව ගන්න ඕනේ. ග්‍රාමීය ප්‍රදේශවල නම් පණු බෙහෙත් මාස 6න් 6ට වගේ දුන්නත් ඒකේ ලොකු ගැටලුවක් නැහැ. ඒ පළාතේ හැටියට තීරණය කරන්න ඕනේ වෛද්‍යවරයා. හොඳයි. දැන් තවත් මේ අම්මලගේ ප්‍රශ්නයක් තමයි මේ කන ප්‍රමාණය ගැන කතා කරනකොට. දැන් අම්මලා කියන මේ බත් අනම්මනම් මේ බත් කන්නේ මේ අනම්මනම් ಜಾති කන්නේ. ඉතින් බඩගින්නේ තියන්න බෑනේ බිස්කට් හරි මම ගෙනත් දෙනවා කියලා. ඊට පස්සේ එහෙම නැත්තම් මම මේ නූඩල්ස් එකක් මොකක් හරි හදලා දෙන මේ බත් කන්න නමුත් බඩගින්නේ තියලා බෑ ළමයා කියලා. සමහරවිට අර ළමයාට හොඳට බිස්කට් එකක් දුන්නාම ওই බිස්කට් එකම කනවා. ඒකේ තමයි. දැන් ඒ වගේ කෙනෙක් මගේ ළඟට ආවත් මං අහන්නේ බිස්කට් එක ගෙනාවේ කවුද? ඒකේ තමයි. බිස්කට් එක ගෙනාපින් දන්නේ බබාට කඩේට ගිහිල්ලා සල්ලි අරන් ගිහිල්ලා බිස්කට් එකක් ගේන්න බෑනේ. එතකොට ඒක තමයි අර කෑම වේල් අතර පිළිවෙල කොච්චර බබා කෑවත් නැතත් පිළිවෙල හැම වෙලෙම තියන්න ඕනේ. උදේ දවල් රෑ වේල් 3යි 10ට විතර අමතර පොඩි මොනා හරි වේලක්. එතකොට 4ට විතර අමතර වේලක්. එතකොට අර බිස්කට් පැකට් එක 4 තේ බොන වෙලාවට විතරමයි. දවල් 12 එකේ එකට බත් කෑවේ නෑ කියලා බිස්කට් පැකට් එකක් දෙන්න බෑ. ඒක වැරදි. අපි තමයි ඒ බබාට වැරදිදි පුරුදු කරන්නේ. එතකොට බබාට අපි හිතමු 12 ඉඳන් 1 වෙනකන් කවන්න උත්සාහ කරා. බබා කෑවේ නැහැ. උපරිම උත්සාහය කරා පැය භාගයක් හෝ පැයක්. ඊට පස්සේ ඒක නැවැත්තුවාට පස්සේ එයාට ආපහු 4ට එයාගේ අමතර ආහාර වේල දෙන්න ඕනේ. බිස්කට් එක හරි මොනවා හරි. ඒකත් කෑවේ නැත්නම් ආපහු රෑ වේල. අර අතරමැද්දෙන් මැද්දට අම්මලාට හිතට අමාරුයි තමයි ඉතින්. ඒ කියන්නේ ඉතින් බත්ටි කෑවේ නැතුනම දුකයිනේ බඩගින්නේ නේද කියලා. ඒ වුණාට හිත හදාගෙන ඉන්න වෙනවා. මොකද නැත්තම් එයාගේ අර පිළිවෙල නැති වුණාම මොකද ප්‍රධාන ආහාර වේල වලින් අඩු වෙන්නේ. ඒක අඩු වෙනවා. අනිත් එක එයාගේ බඩ අර ඒ වෙලාවට යට බඩගිනි වෙන්නේ නැහනේ. එයාට ආපහු පුරුදු වෙන්න අමාරුයි බත් එකක් කන්න. ඒක නිසා අර පිළිවෙල හැම වෙලෙම තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. කෑවේ නැහැ කියලා අර මුළු වෙලාවෙම පුංචි පුංචි මොනා 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 හරි දෙනකොට
ඊළඟ වේල කොහොමටත් මගහැරෙනවා. හොඳයි, මම හිතන්නේ බොහොම අපූර්ව උපදෙස් ටිකක් අපි අද දවසේ ලබා ගත්තේ අපේ වෛද්‍යතුමියගෙන්. මේවා අපේ සාමාන්‍ය ජීවිතේ අපේ අම්මලාට තියෙන ප්‍රශ්න. ඉතින් මේවා निराකරණය කරගන්න සමහරලාට ඉතින් අපි වෛද්‍යවරු හොයාගෙන දුවන්නේ කන්න නැති වෙනකොට. අනේ ડોක්ටර් කන්නේ නැහැ, දැන් දවස් දෙක තුනක් තිස්සෙම කන්නේ නැහැ, මේ විටමින් එකක් කරලා ඉල්ල දෙන්න, නැත්තම් බර අඩු වෙනවා, ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඕවට තමයි අපි අද දවසේදී උත්තර අරගෙන ආවේ. ඉතින් අද දවසේ අපි ජීවිත ඩක් වැඩසටහනින් සමගින් යන අපේ කාලය හැමාර වෙලා තිබෙන නිසා වෛද්‍ය ලක්මිනිද සිල්වා වෛද්‍යතුමිය අද දවසේ අපි වැඩසටහනට සම්බන්ධ වෙන උතුමිට බොහොම ස්තුතියි. ඉතින් එතුමියත් එක්ක තවත් දවසකදී වටනා කියන වෛද්‍ය කරුණු කාරණා අපේ නිවසේ පවුල් ලේකකයා තුළ ඇති අපිට අවශ්‍ය වෛද්‍ය කරුණු කාරණා පිළිබඳ කතා කරමු. අදට අපි ජීවිත ඩක් වැඩසටහනින් සමගින් යන සුබ දවසක්.